රටක බදු ක්‍රමේ ඉතා සරල විය යුතුයි, සාධාරණ විය යුතුයි, ඒ වගේම අයකරගත හැකි විය යුතුයි. අයකරගන්න බැරි බදු ගහල වැඩක් නැහැ. ඒ වගේ මේ බද්ද ජනතාවට තේරෙන්න ඕන, ඒක සරල වෙන්න ඕන. නමුත් අපි දන්න අපේ රටේ මේ මූලික බදු නිර්මාණය කරන ඒ මූලික නියාමයන් සියල්ල බිඳවට්ටන ආණ්ඩුව බදු ගහන ක්‍රමයක් තියෙනවා. මොකද මේ බදු පැනවීම අද ඔක්තෝබර් මාසේ කරන්නේ, මේ නොවැම්බර් මාසේ අයවැයක් එන්න බලාගෙන තියෙද්දි. ඒතර සාමාන්‍යයෙන් ආණ්ඩුවක බදු ක්‍රියාවලියකදී ජනතාව බදු පැනවීමක් අපේක්ෂා කරන්නේ ව්‍යාපාරිකින් කර්මාන්තකරුවන් ඕන දෙනෙක් වර්ෂ අවසානයේ එන අයවැයෙන්. නමුත් අයවැය කටමුල තියාගෙන අද ආණ්ඩුව දැන් මේ බදු ගහන්නේ, ඉතා පැහැදිලිව අපි ජනතාවට අවධාරණය කරන්න ඕන අනිවාර්යෙන්ම බදු පිට බදු අයවැයත් එක්කත් පනවන. දැන් මේ ඔක්තෝබර් මාසේ පනවන මේ ආදායම් බදු මත තමයි ඊළඟට නොවැම්බර් මාසේ එන අයවැයෙන් බදු පනවන්නේ. එතකොට නොවැම්බර් මාසේ අයවැයේදී ආණ්ඩුව කියන්නේ ඉතා සුළු බද්දක් පනවන්නේ. හැබැයි ටැක්ස් ඔන් ටැක්ස් මේ බද්ද මත තමයි ඒ බද්ද පනවන්නේ. ඒකද අපි අනතුරු අඟවනවා ආර්ථික කවුන්සලයේ හැටියට. ඉතා පැහැදිලිව ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ දැවැන්ත බදු පීඩනයක් ජනතාව මත පටවන්න. ඒ ආරම්භය තමයි දැන් මේ පටන් අරන් තියෙන්නේ. මොකද මේ ලංකාවේ බදු ක්‍රියාවලිය තියෙන්නේ ලෝක කිසි රටක නැති බදු ක්‍රියාවලියක්. බද්දේ බලපෑම එන්නේ, බද්දේ ආදායම එන්නේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයට නම් එකම වර්ගයේ බදු ගණනාවක්. බදු පිට බදු පනවන ආණ්ඩුව වරායට භාණ්ඩයක් එනකොට වරාය තීරු බදු ගාස්තු අය කරන, වරාය ගාස්තු අය කරන, ඒක ගහන්නේ වරාය, ඒකටම තීරු ගාස්තු අය කරන, ඒකටම ආදායම් බදු ගාස්තු අය කරන, ඒකටම වැට් බද්ද ගාය කරන, ඒකටම ගුවන් තොටුපළ සේවා බදු අය කරන, ඒකටම නිෂ්පාදන බදු අය කරන, ඒකටම තවත් විවිධාකාරයේ බදු අය කරන. මේ ඔක්කොම එකතු කරන්න එකලාච්චුවකට නම් ඇයි ආණ්ඩුව බදු වර්ග ගණනාවක් අය කරන්නේ? එක පැත්තකින් බදු වංචනිකයින්ට මේ හැම අවස්ථාවකින්ම බදු ගෙවීම් පැහැර හැරීම ඉඩකඩත් ආණ්ඩුව හදලා තියෙනවා. අපි දන්නවා ලංකාවේ තරම් බදු ක්‍රියාවලිය දුර්වල, දුබල, පැහැර හැරීමට ඉඩ හදන බදු හොරු ඉන්න රටක් වෙන නැහැ. අපි දන්නවා දැනටත් උසාවියේ විශාල වශයෙන් තියෙන වැට් බදු වංචාවන් පිළිබඳ නඩු ඕන තරම් ඒවයින් ආණ්ඩුවට එන්න ඕන ආදායම එකතු කරගෙන නැහැ. ඩොක්ටර් ජයරත්න දා පැහැදිලිව කිව්වාගේ අපේ රටේ අයවැයෙන් පණව බදු වර්ග තියෙනවා. සුපිරි නිවාස බද්ද පැනෙව්වා, ඒ වගේම කැෂිනෝ බදු පැනෙව්වා, මන්දිර බදු පැනෙව්වා, අය කරගෙන නැහැ. එතකොට බදු අය කළ හැකි සහ බදු අය කළ යුතු අයගෙන් බදු පැහැර හැරීමට ඉඩ හදන ආණ්ඩුව තමයි මේ ජනතාව මත ඉක්මනින් අය කරගන්න පුළුවන් ආකාරයට බදු පරාසය වැඩි කරලා මේ බෙල්ල මිරිකන්න හදන්නේ.